අපි කලක් තිස්සේ එකම මාතෘකාවක් ඔස්සේ තමයි ගහම් කරුණු කතා කළේ ඒ තමයි නිවන අවබොහුද කිරීමේ ආසාාව එෙමෙනතං රාගදේශම දුරු කිරීමේ ආසාාව කැමැත්ත තන් අරහත්තරි පත්වීමේ කැමැත්ත චන්දය කියන ධර්මයහි වැදගත්කම තම අපි කතා කළේ අන්තිම දවශ්ටිකේද අපි කතා කළේ සීලු සංස්කාර අනිත්‍ය විදිහට දකිමින් වාසය කරනවා නං ඒ භික්ෂුව ධර්මයට අනුකූල වන පරිදි වසීමෙන් යුක්ත වෙනවා එවිද ධර්මයට අනකෝලව වන පරිදිවසිමින් යුක්වන භික්ෂුව ධර්ම මාර්ගෙහි බැසගන්නවා ධනම මාර්ගෙහි බැසගන්නාව භික්ෂුව මාර්ගඵල පිළිබලින් අරහත්වය දක්වා සම්පූර්ණ කරගන්නවා ඊළඟට අපි ඊය කතා කලා හයක් ඉතා හොඳින් දකින භික්ෂුව සීලු සංස්කාර කෙරෙහි සීමා රහිතව අනිති සඥඥා වැඩීමට සුදුසුයි කියලා බුදුර ජනස පෙන්වා දෙෝ ඒ අනිශංශීවිදිර අපේ ඉගෙන ගත්තිමනවාද සලු සංස්කාර ධර්මයන් කැඩී බිඳී යන ස්වභාවෙන් යුක්තයි කියලා මට වැටහෙනවා කියලා එ පලම මානසංසේ ඒ වැටහව ඊළඟට සීල්ු ලෝකයේ කෙරෙහි ඇල්මින් තොර වෙනවා මගේ සිත මගේ සිත ලෝකයන්ෙරෙහි ඇල්මෙන් තොරවෙනවා නොවැල්මෙන් යුක්ත වෙනවා කියලා භික්‍ෂුවට දැනෙනවා තේරෙනවා ඒකමයි දෙවෙනි ආනිසංසේනේ ඊළඟට භික්‍ෂුවර දැනෙනවා තේරෙනවා සිල්ු ලෝකයෙන් මගේ සිත නැග සිටිනවා ලෝකේරය දෙන සිල් ලෝකයෙන්ම නැගී සිටිමි නැගී සිටින් සවභාවෙන් යුක්තයි මගේ සිත තුන්ගනි ආනිශන්සේනේ ඊළගේක සිත නිවනෙහි නිවනට නැබුරු වෙමින් පවතිීනවා ඟ නිවර නැබුර වන නොකද නිර් පසේ යම් බැඳීම් තියනන බැඳිල තියනනම් ඒවයි නිදහස් වන නේද සංයෝජනවලින් නිදහස් විල්මින් පවතිනවා කියලා භික්ෂුවර තේරෙනවා ඒ ඊළගානි ශංන්සේ නේද ඊළගාණනි ශන්සේ උත්තමූ ශ්‍රමණ භභාවය මට තියෙනවා. මගේ ජීවිතේ උත්තමූ ශ්‍රමණ භාවෙන් යුක්තයි ශ්‍රේෂ්ඨ පැවිදි භාවෙන් යුක්තයේ කියලා තේරෙන. එතර අන්නේ ආනිශංස හයින් යුක්ත භික්ෂුවට සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි සීම රහිතවර අනිති සඥ්ඥාව වැඩීම යෝගගැයි සුදුසුයි කියල භාගතනසේ පෙන් ාදති. මේ දක්වා කතා කරන මේ දේවල් තුළින් සාමාන්‍ය අයාතර තිබෙන නොතේරුම්කන් කීපයක් මතක් කරන්න ඒ තමයි අනිත්‍යයි කන්න මොකක්ද සියලු සංස්කරග සංස්කාර මොනවාද සියලු මොනවාද ති අදහසක් ැ සංස්කාර කියන්නේ මොනවාද. ඉට සියලු සංස්කාර අනිත්‍යය මේවා ගැන අප හැදිලිකමක් බොහෝ දෙනා අතර තියෙනවා මේ අප හැදිලිකම තියෙන්නේ ධර්මය නිර්වල් නැති නිසාද ධර්මය පිරිසුදු නැති නිසාද පිරිසිුදු ධර්මය පිළිනු ගන්න නිසාද ධර්මය පිසසිඳදුවනි ස්වාකාහත වූ ධර්මය තියෙනවා ඒ ස්වාකාාත ධර්මය බුදුරජාන් වන්සගේ පිරුණු අවබහෝධයින් යුතුව මැනවින් ඉස්මතු කර කිසිවයකොට අපිට හරුවන්ඩ බැරිවිදියට පැනවූ දෙයක් එතුර ධර්මයේ නොතේරුන්කමක් එමන් ධර්මය තේරුම් ගන්නඩ බැරිකමක් නෙමේ තියෙන්නේ ඒ පිරිසිුදු ධර්මය නොපිලි ගන්නා බව හෝ පිසු ධර්මය නොදන්නාකම ඒවගේ දෙයක් නිසා සංස්කාර කියලා කියන්න මොනවාද සීලු සංස්කාර මොනවාද අනිත්‍යයි කන්න මොනවාද මේ වගේ නොතේරුම්කං පොඩිපොඩිුවට හෝ ඇතැම්මිට ලොකුවට තියන්න පුළුවන්. එතර මේ අරක මොකක්ද මේක මොකක්ද කියන අදහස් ඒ වනිසායනවනි න අරක මොකක්ද මේක මොකද මේක කොහොමදවෙන්නේ ඔයගේ හිතුවිලේ නුවනේ එතර ඒ සිත ධර්මය කෙරීවේවා බුදුරජාන් වහන්සේගේ අවබහෝධය කිරීවේවා සැකව බලන්ටපුර පෙළඹෙනවා එතර ධර්මෙහි බැසගන්නඩ බැරවෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලව පෙන්නපු බුදුරජාන් වහන්සේගේ පිරුණු අවබහෝධයෙන් පෙන්නපු ධර්මයන් අපි ඉගෙන ගත්ත අපට මේ ධර්මය ගැන කිසිම සැකයක් සංකාවක් නොතේරුංකමක් ඇතිවෙන්න කිසිීම හේතුවක් එම ධර්මය ගැන සැකයක් සංකාවක් නොතේරුම්කමක් ඇති වෙන නම් ඒ ඔහුගේ අතිශය පෞද්ගලෙකු දෙයක් වෙන්න පුළුවන් එහක කියන්න හෝගේ මන්ද බුද්ධික භාවේ වැනි දෙයක් වෙන දෙයක් නිසා ධර්මය නොතේරෙන් ැබෑ මක් නිසාද බුදු කෙනෙකුගේ අවබහෝදයක් බුදු කෙනුපු විසින් ඉස්මතු කර පෙන්න දෙයක් තු ඒක කෙනෙකුට තොතේර වන කාන්තෙෙන් හොගේ අතිශේ පෞද්ගලකු හතුක් ඒ පෞද්ගල හේතු තමයි ගේ තෝරාගණ්ඩ නොහැකි මානසික ස්වභාවය නිසා අපි බලමු තවදුරටත් මේ ධර්මයන් ඉගැෙන ගන්න ගැනීම අපේ සිත ධර්මයකිරහි හොඳින් පිහිටවගන්ට ධර්මයහි තිබෙන පිරිසිදු භාවය ධර්මය තිබ නිරවුල් භාව තේරුම් ගණඩ අපට පුළුවන්ගේ ධර්මයන් තවදුරට අප මේ නිදහස් හිතින් හොඳින් ඇහුවත් මේ ධර්මය ඉතාම නිරවුල් පැහැදිලි බව අපට තේරේවිී අද අපි තව දේශනාවක් කියල දෙන කල්පනාකරම් මේ දේශනාවටය ්දිගයි අපි කවුරුත් හලතියෙන හැම කෙනෙක්ම දන්න දේශනාවක් අදත් අපි කියන්නේ. සත් සුරයුදත් ගමන සූත්‍රය. හැමම දන්න. කරුණු පවා දන්නව හැමෝ. සුරියන් හතක්, ඉපදීම නැත්නම් පහළවීම ගැන භාගතුන් වහන්සේ වදාළ දේශනාව මේ දේශනාව තියනෙත් අංගුතරණකායි හතර පොත් වහන්සේ තුළ මේ දේශනාව සිද්දු කරන්නේ භාගතුන් වන්සේ විශාලම් අහනුවර අම්බ පාලි කියනවනේ ඒ වාසය කරන කාලෙදී භාගතුන් වහසේ මේ විදිීට දේශනා කරනවා ොටහග අනිච්චා භික්කවේ සංකාරා මහනිනි සංස්කාරයෝ අනිත්‍යයයි අදදවා භික්කවේ සංකාරා මහණනි සංස්කාරයෝ අස්තිරයි අනසාසිකා භික්කවේ සංකාර මහනනි සංස්කාරයෝ සැනසීමක් නෑ එමනැත්තන් අස්වැසීමක් නැති දෙයක් යයාාවංචි දම් භික්වේ අල මේ සබ්බ සංකාරයේ සූ නි්බින්දිිතු නිබ්බිදිිතු අලං විරජිතුන් අල විමුච්චිතුන් මහනන සීලු සංස්කාරයන් කෙරෙහි ආදීනව දකිින්ට එම කලකිරන්න මේ හොන්ඳට මැති සංස්කාරයන් කෙහේ එම සිලු සංස්කාරයන්ගේ ඇල්ම දුරු කරගණඩ මේ හොන්ඳට මැති. සිලු සංස්කාරයන්ගේ නිදහස් වන්න මේ හොඳට මැති. මහනනේ සිනේරු පර්වතය සිනිරු පර්වතය යොදුන් අසූ හාරදාහක් පලලයි යොදුන් අසු හාරදාහක් දිගයි මුහදෙන් ඔසට යොදුන් අසූ හාර්ධහක් තියෙනව මුහුදෙන් යටට යොදුන් අසූ හාරදාහක් තියෙනවා. හෝතිකෝසෝ භික්හවේ සමයෝ යන් බහෝනි වස්සාන බහෝනි වස්ස සතානි බහෝනි වස සහස්සසානි එකැන්නේ මහනෙනි යම් කාලයක් එනවා වර්ෂ බොහෝ කලක්. වර්ස සියගානක් බොහෝ සියගානක් ව දහස්ගානක් වර්ස ලක්ස ගානක් වැස්ස නොලබෙන එතකොට ඒවිදිට මේ වැහි වහින් නැති කාලයක් එනවා අවුරුදු ගොඩාක් කාලයක් අවුදු සිය ගානක් අවරුදු දහස්ගානක් අවුදු ලක්ස ගානක් කාලයක් වැස්ස වහින් නැති කාලයක් එෙනවා කිව. ඒ කාලෙ වෙනකොට යම් පැළවෙන දේවල් අවෂද තන කොල මහා ගස් කොළන් ආදිය හොඳටම වලෙනු වලිලා සම්පූර්ණෙන් වෙලිල යනවා යළි වැඩෙන් නැති ස්වභාවට පත්වනෝ ඒවන් අනිච්චාභික්වේ සංකාරා මහනිනිමිසේ සංස්කාරයෝ අනිත්‍යයි අද්වාභික්කවේ සංකාරා මහනනි මේ විදියට සංස්කාරයන් අස්තිරයි ඒවන් අනස්සිකා භික්කවේ සංකාරා මහණ මේ විදියට සංස්කාර අවස රහිතයි අශවසීමක් නැති දෙයක් ඒ ආවංචි දම් භික්කවේ මේ සබභ සංකාරයේ සු නිබ්බින්දිතුමු අලං විරජ්ජිතුන් අලන් විමුච්චිතුම් මහනන සීලු සංස්කාර කෙරෙහි කලකිරෙන් න සිලු සංස්කාර වල ආදීනවය දකිඩ මේ හොඳටම ප්‍රමාණවත් මේ හොන්ඳට මැති සලු සංස්කාර ව තියන ආසාාව සංස්කාර කෙරහි තියෙන දුර කරන්න මේ හොන්තට මැති සංස්කාර්වලින් නිදහස් වෙන්ඩ මේ හොන්තට මැති කීලඟට භාගතස දේශනා කරන මහනිනි බොහෝ දීර් කාලයකට පස්සේ කාලයක් එනවා දෙවෙනි සූරියෙක් පහළ වෙන දෙවෙනි ඉරක් පහළ වෙන කාලයක් එනවා දෙවෙනි ඉර පායන කාල වෙනකොට කුඩා නඳී කුඩා ගංගාාවල් කුඩාවිල් මේ හැම එකක් වේලිලා සම්පූර්ණෙන් බෙලිල යනවා ආයි වැඩෙන නැවත වැඩීමක්න්නේෙ නෑ. මහනිනි මේ සියලු සංස්කාර ගැන මහනි මේ විදිරි සංස්කාරයන් සලු සංස්කාරයෝ ඒවන් අනිච්චාභික්කවේ සංකාර මහණනිි මේ විදි සංස්කාරවෝ අනිත්‍යයි සංස්කාරෝ අස්තිරයි සංස්කාරයෝ ආස්වාදෙන් තොරයි එමතන් සංස්කාරයුගෙන් අස්වැසීමක් ලබන්ට බෑ ආස්වාෙන් තොරයි අස්වසීමෙන්ක් තොරයි සස්කාරගැ සියලු සංස්කර ගැන කලකිරෙන්ට සිල් සංස්කාරවල ආදීනව දේරුන්ගන්න මේ හොන්තටම ප්‍රමාණවත් සංස්කාරවලින් සංස්කාරවල ඇල්ම දුරු කරගඩ මේ හොන්තටම ප්‍රමාණවත් සංස්කාරවලින් නිදහස් වන්න මේ හොඳතට මඇති. මහනේ යම් දීර්ග කාලයකට පසු තුන්ගෙන සූරයෙක් පහළවෙෙන යම් කාලයක් වෙනවා ඒ තුන්ගෙන සූරයා පහලවීමෙන් යම් මහා ගංගාාවල් ඇදද දැ ඉන්දියාවේ තියන ගංගා නම් ගංගවගේ මහා ගංගාවල් අංගේ ගංගාවල් සම්පූර්ණෙන් වේලනෝ සම්පූර්ණය හොඳටම වලිලා වීලිලයනවා වැඩීමක් ඇති වෙන්න කිය මහනිනි මේ විදිට සංස්කාරයෝ අනිත්‍යයි සංස්කාරයෝ අස්තිරයි සංස්කාරයෝ අස්වැසීමෙන් තොරයි මහනිනි සලු සංස්කාර කෙරෙහි කලකිරෙන්ද සිලු සංස්කාර වල ආදීනව දකිින්ට මේ හොන්තට මැති සංස්කාරවලින් සංස්කාර කරෙහිෙන ඇල්ම දුරු කරන්නට මේ හොන්තට මැති සංස්කාරවලින් නිදහස් වෙන්ද මේ හොන්තට මැඇති බලන් දැන් අපට මේ සංස්කාර කියන මොනව දේකල් දැන්ටිටික තේරෙන්ුවන්නේ න සංකකාර කල ොවද මේ කියනෙක දැටිකි තේර නො කියදි නේද සියලු සංස්කාර කල කියන්න මොනවාරද යි කියන්නේ මොදකලබද මේ හනකර තරෙන් ඕන ටිටික න ද අමුතුුවෙන් තේරුම් ගඩ දෙයක් ද මේ ධර්මයන් හොඳර හනකට ඇසීමෙන්ම තේරෙන්්ඩ ඕනෑ මේ සංස්කාර කියයන්නේ මොන වගේ දයටද සීලු සංස්කාර කියයන්නේ මොනවටද මේ අනිත්‍යයි කියන්නේ මොකක් වගේ කත්්කළ තේරෙන්ඩ ඕන මෙහෙම තේරෙන්න්න ඇත්තං අර්මම කලින් කිව් වගේ මානසය ත්වයක්ක් යෙන තන් අඩු කල්පනාවක් තියෙන මන්ද බුද්ධික සස්භාව යුක්ත කෙනෙක් වෙන්ඩෝ න සාමාන්‍ය කල්පනාව තියෙන කෙනාට මේ ධර්මයන් අහදද තේරෙනවනේ දෙ ආය බලන්ඩ මේ ඊට පස් ය භාගස කියා දෙන්න කොහොමද දැන් තුංගිනි සුරයාගේ පහළවීම ගැෙන කියලද අනනි ඊටවසේ භාගතු වසේ කියල දෙනවා දීර්ග කාලෙකට පස්සේ හතරවිනි සූරයෙක් පහලවෙන වනන් අන්න එබඳු කාලයක් එෙනවා. මාන හතරවිනි සූරයාගේ පහළවීමෙන් යම් මහාවිීල් තියෙනවාද කැනර ගංගාවල් පටන්ගනි මහා විල්වලින් කියල බාගනසේ ස්තර කරවා. ගංඟවල් පටන්ගන්න මහ විල් තියෙනවන අන්න විල් වේලෙනවා මුළුමනින් වේලිලයනවා කියනවා ඒ හතරවිනි සූරයා පහලවීමෙන් පසු මහනනී මේ විදිීට සීලු සංස්කාරයෝ අනිත්‍යයි සීලු සංස්කාරයෝ අස්තිරයි සීලු සංස්කාරයෝ අස්වසීමෙන් තොරයි. මහනිනිසිලු සංස්කාරවලින් සිලු සංස්කාරගැන කලකිරෙන්ට මේ හොන්ඳටම ප්‍රමාණවා හොඳට මඇති. සලු සංස්කාරවල කෙරෙහි තින ඇල්ම දුකරන්න මේ හොන්ඳට මැති. සිලු සංස්කාරවලින් මිදෙන්ඩ මේ හොන්තට මඇති. ඊළඟට භාගදු වසේ තවදුරටත් විස්තර කරනවා මහනෙන තවත් දීර්ග කාලෙකට පස්සේ පස්වෙනි සූරයා පහළ වෙනෝ අන්නේ බගේ කාලයක් වෙනවා. මහ පස්වනි සූරයා පහලවීමෙන් පසු මහ මොහුද යොදුම් සීයක් දක්වා වතුර හිදනවා ය සියයක් දක්වා හිදවා ඉට යුදුන් දෙසියක් දක්වා හිදෙනවා යුදුන් තුන්සයක් දක්වා ම ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමෙන් මහ මෝදේ වතුරය හිදෙනවා හිඳීලා මෝදේ වතුර ඉතුරෙනවා තල්ගස් හතක් දක්වා වගේ ඉතුරනවා තවත් හිදෙනවා තල්ගස් හයක් දක්වා තවත් හිඳලා හිදිලා තල්ගස් හතරක් දක්වා තල්ගස් තුනක් දක්වා තැන් තල් ගහකිවමට තෙරෙනවා දුඋස ගහක් ල්ගහක් දක්වා වතුර හිදෙනවා. තවදුරරත් හිදෙනවා හිඳල මිනිස්සු හතකගේ උසක් දක්වා මිනිස්සු හය දෙනගෙ උස දක්වා මිනිස්සු පස් දෙනගේ උස දක්වා මිනිස්සු තුන් දෙෙනෙක්ගේ මිසු දෙන්නෙගේ මනුස්වග්‍ය උස දක්වා වතුර හිදෙනවා දැන් අපතින මේ සාමාන්‍ය අපි වෙලක පකුණක ගඟක බැහලනන්නේ අපේ උසට ආංගේ දක්වා මහ මුොහුදේ වතුර හින්දෙනවා කියනවා වේලිලයනවා කියනවා පස්වෙනි සූර්යා පහලබීමෙන් පසු ඒ විතරක් නෙමයි මනුස්සේගේ කාරවටක් දක්වා ඉන්න දක්වා මේ විදර පතුර ක්‍රමක්කමින් හිඳ ලගිහිල්ලා ගොප්පට ඒ දක් කිය විළුම්බ දක්වා හිඳෙනවා ඊළඟට තව දුරටත් හිද ලි හිල්ලා අපි ද විලිම්බ කිවාහන් කොච්චරලන නේද අපේ ක වෙෙෙන් නති බිල්ිබ හෙන් නැති ගාන්ට ඉතාම වතුර ශේෂයක් දක්වා මහමෝදි හින්දිලය නොකේන පස්වෙන සූරයාගේ පහළවීම. භාගත නොස දේශනාක නර සතෙකුගේ කුර පාරට ඉතුරවෙන්නේ වතුරටක ඔවු ඔයගේ තැන්තැන්තැන්ව වල වතුර තින ගාට මහමුද වර හිදිලය. ද පෙන්න න මහණෙන මේ විදිර සංස්කාරෝ අනිත්‍යයි. සංස්කාරෝ අස්තිරයි. සංස්කාරයෝ අස්වැසීමෙන් තොරයි. මහනිනි සංස්කාර ගැන කලකිරන්න සංස්කාරවල සලු සංස්කාරවල ආදීනව දකින්න මේ හොඳට මෑතිකින්. සංස්කාරවල ඇල්ම දුර කරන්න මේ හොඳට මෑ ඇති. සංස්කාරවලින් නිදහස් වවෙන්න මේ හොඳට මැතිකි ඊළඟට භාගතවසේ දේශනා කරන මහණෙන තව දීර්ඝ කාලයක් ගතවීමෙන් හයවෙනි සූරයා පහල වනොන ගං ඒ වගේ කාලකුත් වෙනවා ඒ හයිවිනි සූරයා පහළවීමෙන් පහළු නම් පස්සේ මේ මහ පොලව සිනිවරු පර්වතය මහ පොලව දුම්දාන්ට පටන් ගන්නවෙනවා. බහුල වස්සින් බහුලවසින් මහපොලින් දුම්දාන්ට පටන්ගන්නෝ කියනවා. කුම්ඹල් කාරයෙක් ලිපට උඳරට ගින්දර දැම්ම හම දුම් දානො ටිකටික දුන්දාලා වැඩෙන්ට ගන්න දුම් වැඩිපුර එන්ට පටගන බහුලොසින් බහලවසින් දුම් පිටිවෙඩ ගන්නවට උඳනින් ආංගේ වගේ හයිවිනි සූරයා පහලවල් වීමෙන් පසු පොළොවේ දු දාන්න ගන්නවා. බහුලෝසින් මදුන්දාලා බහුලවසින් බහුල වසින් දුම් විදින්ට පටන්ගන්නමකි. ඒ වෙනුට මහපොළොවේ ගස්කොලන්නේ ඇලදුර ගානය මාමෝද වතුරමකුට නෑ. රතුවිච්ච පොළොවෙෙන් දුම්දානු අපින් දද. අප ගේ දුරතියේද අපි ටීවි අපේ වාහන අපි රන්රිදී මුතුමැණති කිසි දෙයක් නෑ ගඩොල් වගේ රත්චච්ච පොළොව දුන්දානු භාගතු වශ්‍ය දේශනා කරනු මහණෙන මේ විදිීට සංස්කාරෝ අනිත්‍යයි සංස්කාරෝ අස්තිරයි සංස්කාරයෝ අස්වැසීමකින් තොරයි මානනීසිලු සංස්කාරයන්ගේ ආදීනයෝ දකින්න මේ හොඳට මැති සිලු සංස්කාර ගැනතියෙන ඇල්ම දුරු කරන්ඩ මේ හොඳට මැති සිලු සංස්කාරවලින් මිඩෙෙන්ඩ මේ හොඳට මැතිකි. ළඟට භාග වස දේශනා කරන මහනනි තව දීර්ක කාලෙකක් කාලයක් ගත වෙනකොට හත්විනි සූරයෙක් පහළ වෙනන නාංයෝගෙ කාලෙකුත් එෙනවා. හත්වනි සූර්යා පහලවීමෙන් පසුව මේ මහ පොලව ගිනි ගන්න ගිින් ගිනි අරගෙන ඇවිල්ලන් ග දිිලිසෙනවා ගිනි දළු ඇත්තට ිහිදිිනු ඒ ගිනි අරගෙන ගි දැවෙන රශ්ණිවෙච්ච උණුසුම්වෙච්ච වාතය බ්‍රහ්ම ලෝකයේ දක්වා පැතිරෙනෝකෙන ඒ එවිදියට මේ මහපොලව ගිනි අරගෙන දැවෙනෝ මහා කඳු ගිනිර්ගෙන යුදුන් සියගනන් උසේ මහාඳු ගිනිියරගෙන කඩාගෙන වැටෙනෝ කියනවා කිසි දෙයක් ඉතුරු වෙන්න යැකිනවා. ගිතෙල් ඇවිල් නහම අලුත් දැලිත් ඉතිර වෙන්න නෑනේ ආංෙ විදියට මේ මහපොලො ගිනිියරගෙන දැවිලා අුත් දැලිත් නැත්ත නැතිලනොක. ඒ විදිර මහපොළො දැවුණහම අලු දැල්ලි කිසි දෙයක් පෙනෙන් නැතු යනකි. මහනිනි මේ විදිරි සංස්කාරු අනිත්‍යයි සංස්කාර අස්තිරයි සංස්කාරෝ අස්වැසීමෙන් තොරයි මහනිනි සලු සංස්කාර වල ආදීනව තෙරුම්ගන්්ඩ මේ හොඳට මැති මහනිනි සියලු සංස්කාරවල ඇල්ම දුරුකරගණ්ඩ මේ හොඳට මඇති මහනිනි සියලු සංස්කාරවලින් මිදෙන්ඩ මේ හොඳටම ඇති කියලා බුදුරජන් වස පෙන්වා දෙනු දැන් බලන්ඩ මේ වගේ ධර්මයක් අපි අහලතියනෝ මේ ධර්මය අහනකොට අපට තේරෙන් ඩෝන මේ සංස්කාර කියලා කියන්න මොන වගේ දේද සියලු සංස්කාර කියන්න මොනවාගේ දේද අනිත්‍යයි කියන්නේ මොවගේ දක ලට අමුතුුවෙන් අමුතයෙන් විස්තර කර දෙන්න දැඟවුන්න නද. හොඳට මේ අහන්ගෙනකොට ඒ අහගෙන ඉඳීම තේරෙන්ෙන ඕන එක හොඳට මිහිරීට ඉතා හොඳින් ප්‍රනීතුව උයන ආහාරයක් තියෙනවා කට්ටට අරගෙන හොඳින් මේක හපල හපද්දීම ඒ රස දැනෙ දීම ආහාරයේ රස ෝජාව සරරිට උරන්ට ගන්නවනේ. කොස්සට යනකට අපහසොක්කෙනවාද. නෑ කුසේදී ක්‍රමක්‍රමින් ක්‍රමක්මින් ජීරණයනා රස ෝජාව උරනවානයේද. මේසා දීර්ගව මේ ධර්මය අහදදී සංස්කාර මොනවගේද කියන කරුණ අපට දැනෙන් රෝන තේරෙන් ඕෝන අවබොෝද වෙන්ඩ ඕෝන කන යොමාගෙන අවබහෝධ කරගැනීම අදහසින් සි පිහිටවාගෙන අහන කෙනාට මේ ධර්මය අසා ඉවර වෙද්දී සියලු සංස්කාරු අනිත්‍යයි කියනදී තේරෙන සංස්කාරවල ආදීනවේ දකින්න මේ හොඳට මැති කියෙනකොට මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තේරෙනවා සංස්කාරවල ඇල්ම දුරුකරගන්න මේ හොඳට මැත්තිකකොට ඒ හොඳට මැතිකෙලා හොට තේරෙනවා සංස්කාරවලින් නිදහන්ස් වන්න මේ හොඳට මැඇති කියලා කියලා දෙනකොට හොඳින් කණ්්‍යුමාගෙන අහන කෙනාට ඒ හොඳට මැති කියලා තේරෙනු මෙබඳු සංස්කාරවලින් නිදහස් විය යුතුමයි කියලා ඔහුට හිතෙනෝ. මේ සංස්කාර කියන්නේ සිල් ලෝකයට නේද සිු ලෝකයේ අනිත්‍යයි කියලා තේරෙනවා පිළිගන්නවා මේ ධර්මයන් හොඳින් අහන කෙන. සිලු සංස්කාරයන් අනිත්‍යයේ කිය පිළිගන්න කෙනා එහි ආදීනයව දකිින්ට අසමාර්ථවෙන නෑ. දැම් බලන්න මේ කැඩෙනෝ බිඳනවා ගිනි අරගෙන දැවිලා අලුවෙලා අලුත් දැලිත් දකින්න බැරි ගානට මේ ලෝකයේ නැති වෙලා. මේ ලෝකයේ මහා පටවේ දැවිලා විනාසවෙද්දිී අලුත් නෑ දැලිත් නෑ. ඊට පෙර මේ ලෝකේ මහා සාගර මහා ගංග විල් කුඩා ගංග, කුඩාවිල් සියල්ල නැතිවෙනවා මේ මහා වෘක්ෂයෝ මේ මහා ගස් කොළන් තනකොල ආදී සියල්ල නැත්වෙනවා එතකොට මිනිස් විඳීද නේද එතර අපේ මේගේ දුර ඉඩකඩම යානවාහනේ ආභරනාහිත්්‍යම ඇඳුම් පැළඳුම් මේත් සංස්කාරවෝල්ට අයිතියනී එත්දැන් මේ මහ පොොව සංස්කකාරෝල්ට අයිතීක ක ැ තේරෙන්ෙනු මේ මහාසාහගරයේ මහගංගා මෙ සංස්කාරවලට අයිතිය කළ දැන්තේ රෙන්ඩුනනි එමන අපේ ගේ දොර ඉඩ කඩම යානවාහන මේවත් සංස්කාරවලට තම අයිතිවෙෙනෙන මේත් එතට දැවන්න පිච්චෙන කැඩිෙන බිඳන සවභාවෙන් යුක්ත දේනී. ඉම් සංස්කාර කැඩෙන බිඳන නැසෙන වෙනසෙන සවභාවෙන් දේවල් කිලාපටතේ රේන්ඩ ඔන්නේ නේද. එ ඒවා අනිත්‍ය ස්භාව යුක්තයි ේද මහ පොළොවත් මේ මහ විශාල පොළොව ගිින්න්නේ දැවී අලුුවී අලුත් දැලිත් නැතිගානට වෙනසී යනවා නම් මේ අපේ සරීරයෙහි තියෙන ඉතා සුළු පටවිය නිත්තේ වෙයිද ස්තිර වෙයිද නේද මේ මේකෙන් අස්වැසීමක් තියේයිද. මේ මහා සමුද්‍රය මහා ගංගා මේ සියල් අලුුවී දැවී වෙනසී යද්දී එසේ වෙනව නං මේ අපේ කියහිතන ඉතා කුඩා බවබෝග සම්පත් නිත්‍යව පවතීද. ඉස්තිරව පවතීද. ඒවයි අපට අශ්‍රසීමක් තියයිද නෑ. දැන් අපේ ඇස්පනා පිටම අපේ කෙස් නිය දත් සම් මස් නහර කැඩී බිඳී නැසී වෙනසී දැවී අලු වී යන අවස්ථක්ාව චති නවා අපට පේඩම අපි වගේ මිනිස්සරීර කැඩි නෝ බිඳෙනවා නැසනව පිච්චිල අලුවෙල අලුත් නැතිවල නො පේන අපිට අපට පේෙන් අපේම ගේ දුර ඉඩකඩම එමත අපේ වගේගේ දුර ඉඩකඩම අපිට පෙනිල අපිට දකිින් දීම කැඩී බිඳී වනසී නැසී යන අලුත් හොයා ගැඩ බැරි විදිහට සංස්කාරෝ කැඩී බිඳී යන බව අපට පේ නවා ඇහවා දකි නෝනේ නේද එතර අපට මේ ධර්මයත් එක්ක මේ ලෝකය ගැන ඇත්ත ඇතිසැටීන් තේරුම් ගන්ට පුුවන්කම තියෙනවානිි නේද එවිදියට ලෝකයේ ගැන තේරුම්ගන්ට නං බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයන් අප ඉතා හොඳින් මැදහත් සිටින් අහන් ඕන වාද කරන සිත නැතුව අරකමොකක්ද මේක මොකක්ද කියෙන සිත නැතුව අහගෙන හිටියොත් කල් පමාවගින් තොරම සංස්කාරයන් හි ස්වභාවේ පහස්ුවන් තේරුම්ගන්න පුළුවන් බුදුර ජන්වාස පෙන්වාදන මහනෙන ඉස්සර සිදුවිච්චි දෙයක් කියල දෙන්න මහන බොහම ඉස්සර කාලේ සුනෙත්ත කියලා සාස්ෘන් වහසෙනමක් හිෙටිය උවසේ කාමයන්ගෙන් වෙන්වෙලා හිටපු කෙනෙක් උන්වාසයට ගුඩාක් ශ්‍රාවකය හිටිය උන්නාසය ධර්මය කියල දුන්නේ බ්‍රහ්මලෝක ඉපදෙන් යම් ශ්‍රාවකෙක් ඒ උන්නාසේ යම් ශ්‍රාවකයක් ඒ බ්‍රහ්මලෝක ඉපදීම පිණිස කියල දෙන ධර්මය මුළුමනින්ම දැන ගත්තනම් ඒ ධර්මය දැනගත්තයේ ශ්‍රාවකයා කයිබිනිිල මලම් පස්සේ බ්‍රහ්ම ලෝකය ඉපදනවා ඉපදුනා මහනි මහනිනයේ ධර්මය මුළමනින්ම දැනගත්තේ නැති යම්ම ඉන්නවනේ යම් විදියකින් දැනගත්තා ඉන්නවේ එ මුළමනින්ම දැනගත්ත කෙන බ්‍රහ්මලෝකයේ ඉපදවා මලාට පස්සේ ඒ ධර්මය මුළමනින් ඉගෙන ගත්ත නෑ නමුත් යම් ප්‍රමාණකට ඉගෙන ගත්තාය කයිබිනිිල මලම් පස්සේ ඇතැම්මයි පරනිම්මිත වසවාර්ති දෙවන් නතරරිප්ප දෙනවා. ඇතැම්මයි නිම්මා රති දෙවය අනතරරිප දෙනවා. ඇතැම්මයි තුසිිත දෙවන් නතරිප්ප දෙනවා. ඇතැම්මයි යාම දෙවිය නතරිප දෙනවා ඇතැම්මයි තාව තින්ස දෙව නතරිප දෙනවා තැම්මයි ජාතුම් මහරජි දෙව නතරිප දෙනවා ඇතැම්මයි මනුෂ්‍යලෝකයේ ශස්ත්‍රීිය කුලි බ්‍රාහ්මණ කුලි ගෘහපති කොලේ මේ වගේ මනුෂ්‍ය ලෝකයේ ඉතා උසස් කොළවල උසස් ජීවිත ලබනෝ. එතර ඒ සුනිතා සුනිස්තකෙන ශාස්ෘන් වහන්සේගේ ධර්මය මුළුමනින්ම ඉගෙනගත්ත කෙන බ්‍රහ්ම ලෝකයේපදවා මලාට පස්සේ ධර්මය යම් පමණක ගෙන ගත කෙනා පිළිවෙෙනින් පරින් මිට වසවත් ඉදිවේ ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයේ දක්වා ක්‍රමක්්‍රමයෙන් සුගති ලෝකවල ඉපදිලා නස ලකවනත් ඉතා උසස් මනිසුන් විදිට ඉප්‍රදිෙන බව බුදුරජාන්ස පෙන්නා දෙනවා. ඊළඟට බුදුරජාණස පෙන්න්නා දෙෙනවා එවිදිට සුනීත සසෘන් වහන්සේ ශ්‍රාවකයෝ ගොඩකට ධර්මය කියලා දෙනවා. ඒ ශ්‍රාවකීන්ගේ ස්වභාවේ තමයි ඒයි සුගති ගාමී වෙනවා. සම්පූර්ණින් ගෙන ගතතිගෙන බ්‍රහ්මලෝකෙ අනිකුත්ත ඉන් පහල් සුගති ලෝකල ඉපදෙනවා. සුනිත ාසරුන් වහසට මේ වගේ හිතෙනවලු මේ වගේ හිතක් ඇතිව වුණා කියලා බාගනස් පෙනවා දැන් සුනිිතරාස්රු වහන්සේගේ ශ්‍රාවක සුගති ලෝකේ ගියා එතර උනාාසයට කල්පනාවවා මම මලාට පස්සේ මමත් ඒ අයගේ ඒ අයට සමාන තැන ඉපදුනුත් ඒක මට එච්චර හොඳමාදී කිල උනාශයට කල්පන වෙලා උස මෛත්‍රී වඩන් මෛද්‍රී භාවනාව කරන්න පටන්ගන්න. මෛත්‍ර ධ්‍යානය වඩනවා අවුරුදු හතක්ම උන්නාශසයක දිගටම මෛත්‍ර වඩනවා එකන අද පටන්ගෙන් අවදදු හතක දිගරක නොකි නෙවෙයි අවුදු හතක කාලක් පුරා මෛත්‍ර පුරදු කරනවා. මෛත්‍ර සමාධී වඩනෝ ධයාාන වඩනෝ. ඒවි අවුදු හ මෛති සමාධී වඩනවා උනාශේ ඒ විදිර මෛත්‍රී වඩල කාල්බිඳී මලම් පස්සේ සංවට්ට විවට්ට කල් පහතක් මේ මිනිස් ලෝකෙටාවේ නෑ කිය න සංවට විවට්ට කියලාෙනෙ ලෝකයේ නැසෙන කාලයක් ලෝක ය හටගන්න කාල විදිරට තම භාගතස පෙන්න්නන්නේ එතකොට එක දීර්ග කාලයක් ඒ පුංචි කාලන ඉදීර් කාල හි පොඩි කාලකන අප ඒ කාලය ගැන හොයන්ට අපට අමාර ඉතාම දිරිග කාලයන් ලෝක දැන් මේ ලෝකයේ හටගන්න කාලයක් තියෙනවා අපහු ලෝකයේ සෑන කාලයක්ක්ල නැතිව දැම පෙර සුරියෝ හතක් පහල කාලකේ ඒ ෝක නැසි ලෑන කාලයක් මෙමගල ලොකේ නැතර නති ලැනකු ඉර දපහෝ කාලෙද ලෝකෙ ක්‍රමක්‍රමින් ක්‍රමක්්‍රයේ හටගන්නවා ලෝකේ හටගන්න කාල ඇත්තිේවා ලෝකෙ අයි නැති ලැන කාලයක් තිවා ඉතින් ඒ වගේ කල්ප හතක් දක්වා උන්නසේ මනුස ලෝක ආයාාව නෑැකීන ගති ලෝකල ටිය කියනවා බ්‍රක්්ම ලෝකයේ නමුත් ලෝකේ නැසන කාලය නවනේ ලෝකේ නැසන කාලටුන් ආසේ අබස්සර ලෝකයට යනවා අබස්සර ලෝකයේ පහල වෙනවා ලෝකේ ආයත් කෙලින් ක්‍රමක්‍රමින් හටගන්න කාලවට ඒ බ්‍රහ්මලෝ විමානයක පහළ වෙනවා ඒ විතටන් සේ සංවට්ට විවටට කල්ප හතක්ම මනුස ලෝකයට නො පැමිණම ඒ සුගිති ලෝකල වාසය කළා දීර්ග කාලයක් වාසය කළක් කියනවා සුන එත්ත සාස්සෘන් වහන්සේ ඊළග න්සේ භාගත ව දේශනා කරනවා ඒ එ විදිට උන්නාන්සේ මේ මහා බ්‍රහ්මයා වෙලා විදිහට මුළු ලෝකයේ ගැනම සියල්ල දන්නා විදිට මහා බ්‍රහ්මය විදිට ඒවගේ දීර්ග කාලයක් වාසය කරනවා ඊළඟ දුන්ාසේ අවුරු හතක් මෛත්‍රවට අනිසාන්සේ එක පිණක් මේ ඊළඟට උනාසේ ඒ සුනස ශාසුන් වහන්සේ සක්‍ර දෙවියන් විදියට තිිස්හත් වතාවක් සකදි බව පත් වනා ක ෙනක්‍රදව දිරි පදනා කියලනවා ඊළඟට දීර්ගකා අවස්ථා ගණනා සිය ගානකට වඩා අවස්ථා ගානක් මනුෂ ලෝකයේ සක්විති රජ පදවේ ලැබුව කියලා කියෙනු ර පිණ සක්විති රජ පදවිය ලබල අවුධ නැතුව දනුමුගුරු ගන්නතු මුළු රට ලෝකම පාලනය කරමින් වාසය කළ කියලා භාගෙනසු පෙන්ෙනනවා ඒවි දිීට භාගනස දේශනා කරනවා ඒවිදිට දීර්ග කාලයක් ඒ සුනස්ෂ්‍ය ශාසුන් වහන්සේ ඉස්තිරි භාාවයකින්තු කා ජීවත් වනාා දීර් වෂි ගත කලා නමුත් භාගත වසේ පෙන්න්න දෙනවා මහනන එවිදිට සුනෙත සාසුන් වහන්සේ දීර්ක කාලයක් සුගති ගාමි වාසය කලා වනත් මනුෂි ලෝකයේ සක්විටි පදවේ ලැබවා වුනත් මහා සැපසම්පත් ලැබවා වුනත් ජාති ජරා මරණ සෝක පරිදිේව දුක්දුම්න කනීමත් දුකින් මෙදුනෙ නෑ නිදහසෙන බැරි වනා කියීම. හනි කුමන හේතුවක් නිසාද දහම් හතරක් අ බොහොද නොකළ නිසා ධර්මතා හ අ බොහොද නොකළ නිසයි ඒ දීර්ග කාලයක් සුගති සම්පත් ලබපු සුනත සාාතුන් වහන්සේට ජරාමාරණ දුකෙන් නිදහස්සුවෙන්ට බැරි වුණේ කලා බුදුර ජනත දේශනා කරන මොවාවද දහම්න්මතර ආයු සීලේ අරු සමාධිය ප්‍රඥාව ආරයවූ බිමුක්තිය මහනිනි ආරිවූ මේ ඩාම් හතර අවබොහොද නොකල නිසා ඒ සුගති සම්පත් දීර්ඝ කාලයක් භුක්තිවිඳපු සුනිිත ශාස්ෘුන් වහන්සේට ජාති ජාමරණ දුක්දුම් නසුලින් නිදහස් වීමක් ලබන්ඩ බැරි වුණකි මහනිනි නමුත් දැන් මේ මම ආරි වූ සීලයේ ආරි වූ සමාධයේ ආරි වූ ප්‍රඥාව ආරයව මුක්තිය සම්පූර්ණ කලා ඒ සුනස්රාතුන් වහසගෙන් අපේ භාගතතු වහසේ මයි අතීත ජීවිතයේ එකක වඋ වස්ස දේශ කර මහනෙන මමදැන් ඒ ආයවූ සීලේ ආයවූ සමාධි ආරය වූ ප්‍රඥා වාරයවූ මුක්තිය අවබෝධ කලා සම්පූර්ණ කලා මම දැන් ජරා මරණ දුකෙන් නිදහස් කිය භාගත වස දේශනා කරම. බලන්න මේ විදිීට අපට මේ ධර්මය පෙන්වා දෙන්නේ සුගති සම්පත් කොතරම් දීර්ග කාලයක් වින්දත් ජරාමරණ දුකින් නිදහස්සීමක් ලබඩු බෑ. එ ආයෝ සීලේ ආරයෝූ සමාධයාරු ප්‍රඥාව ආරයෝ මුක්තිේ අවබොහෝ දෙන්න නොකරනතාක් සුගති මොනතරන් සැම්පත් වින්දත් ජරාමාණ දුකින් නිදහස්සීමක් ලබඳු බෑකි. බුදුරජාණන් වහන්සේ ඒ ජනමන් දුකින් නිදහස්සුනා ආරයඋසීලයේ සමාධී ප්‍රඥාව අබහෝධ කිරීමේ මේ කරුණ ඇයි භික්සූන්ට පෙන්වා දෙන්නේ මේ දුකින් නිදහස් වන අවස්ථාව ගැනම විස්තර කරවානේද දුකින් නිදහස් වුන අවස්ථාවක් දක්වා විස්තර කියන්න පෙර සංස්කාරලස්වභා විස්තර කරනේ නේද සංස්කාර අනිත්‍යයි අස්තිරයි අස්වසීමක් ලබන්ඩ බැරි දේවල්. කියල දීර්ග විස්තරයක් කරම. මුළු ලෝකයේම අනිත්‍ය සභාවියුක්ත අස්තිර භාවිනයුක්ත බව අස්වසීමකින් තොර බව විස්තර කරනු. නේද. අපි හිතනවා අපිට තියෙන මේ කුඩා දේවල්, අපට හැමදාම තිය කිය දෙව ඉතාම ස්තිර විදිට පවත්්තගෙන අප යන්න පුළුවන් මේවයින් අපට පුදුමාකා රස්වසීමක් තියෙන දේවල්ල ල අප හිතනවා ඒ අපේ නොදන්න අකමනේ නේද අපට තියෙන කුඩා කුඩා දේවල්වලින් අපට මහා අශවසීමක් දයකෙි මහා ආසාාව පොි බැඳගෙන ඉදෙද්දී ඒවා නිසාම අපට අස්වසීමක් නැති දුප්පීඩා ලැබෙන බව අපට තේරෙන් නෑ නේද නේද අපි හිතන අපට මෙයින් අශවසීමක් තියේ මේයින් අශවසීමක් මෙයින් අශවසක්යේ මක් නිසාද මේක ගොඩාක් කල් ප්‍රතියාගන්න පුළන්ඒ නිසාටක අශවසීමක් තිය නවා අපට සැනසීමක් තියෙනවා අපට සුවයක් තියෙනවා මොකට මේික ොඩක් කල් යේ මේක වෙනස් වෙන නෑ අප ැකගන්න පුලුවන් කකිල අපි හිතෙනවා නමුත් අපි හිතුවට අපිම දන්නෙ නෑ ඒ අපේ කුඩා හෝවේවා මහා හෝදේවල් අපිටත් හොරින් කැඩී බිඳී නැසී වෙනසී යනු එතරප අර හිතුව පැතුූ අස්වැසීම අපට නැතිවෙලයනවා අපට සෝකයේ ඇතිවෙනවා කනස්සල් ඇතිවෙනවා පීඩා ඇතිවෙනවා එ වෙන්නේ අප අපේ වැරදි කල්පනාව නිසානි අපි තුම අපට මේකින් සැනසීමක් තියේ මේකින් සැනසීමක් තියි කියපි විධ දේවල් ගැ හිත නොනේ එකක් නැතම් මේකම් පුළුවන් ඇත්තම් අරකම් පුළුවන් නෑ එක කරනට කමන්න මේක අපතිය කිය අපි ඒඒක දේ ගැ හිතනවනේ නමුත් භාගද වවාස කොමොද පෙන්නා දෙන්නේ සංස්කාරාණිත්‍යයයි සංස්කාර අස්තිරයි සංස්කාර අස්වසීමින් තොරයි. එනිසා සියලු සංස්කාර කෙරෙහි කලකිරින් සලු සංස්කාර වල ආදීනෝ තේරුම් ගන්ට ඒවකරරි අල්ම දුරු කරගන්ට එවනි නිදහස් වෙන්ඩ මේ සංස්කාරවල අනිතති භාව අස්තිර භාවය ආස්වාදයෙන් තොර අස්වසිමින් තොර බව හොඳට මැති කියනු නේදේ. මුල ලකම ස්වභාවය එක තැනකට අරන් අපට පෙන්න්නනවා සමස්ත ලෝකයේම සුළු වෙලාවකෙන් අපට විස්තර කල පෙන්න්නනවා අපි මධ්‍යස්ථ හිතන්හොඳින් ඇුවෝත් තවත් විමසා බල්ලන්නට තැක් නෑනේ සමස්ත ලෝකයේ ස්වභභාවේම අනිත්‍යයි යි අස්වසීමෙන් තුරයි මහාපොල මහාසාගර මහා ගංග මෙයාදී අතිශය දැවන්තදේ නැසී වෙනසී කැඩී වෙනසී බිඳී යනු භහයනුක්ටයි ඉනිසා අපට තියන මේ ඉතා සුළු වූ සංස්කාරය ඉතා අල්ප වූ සංස්කාරයන්ගේ හිමිකාරු අපි ඒ අප ඇත්තහිමි රුණන වෙයි කළදැන්න ප්‍රතේරෙන්වා නේද සමස්ත ලෝකයේම කැඩින ස්වභාවෙන් බිඳන ස්වභාවෙන් යුක්තයි නම් අපට තියෙන මේ අල්ප වූ දේවල් අපේ කියල හිතන අල්ප වූ දේවල් වල ඉස්තිර බවක් කෙසේ ලබන්ඩද ඒ විදි අපි තේරුම් ගන්න ඕන ඒ විදර අපි තේරුම් ගන්න පුළුවන් වෙඩ ඕන ඒ විදිර අපි තේරුුණු ගත්තොත් අපේ කියලා හිතන අපට තියෙනවා කලා හිතන අපට සැනසීමක් ලැබේ කළ හිතෙන දේවල් වල යථහාර්ථය අපිට තේරුණුත් අපි රැවටිලා ඉන්න රැවටීම නැති වෙන නේද අපේ මුලාවක් තියනවා අපට සැනසීමක් තියීමේ වයින් කියලා අපි තන අප අපේ කෙස් ගස්සිං අපට සැනසීමක් ද අපේ ලුම්වලින් අපට සැනසීමක්තියෙයි අපේ දට්ටිකෙන් අපට සැනසීමක්තියෙයි අපේ නිය පතුලින් අපට සැනසීමක්තියෙ කියෙ අපි හිතැන කාලයක් තියන ධර්මය නොපිළිගන්න කෙනා දිගට මෙහිෙමි හිතනවා අපේ කෙස්ටිග අපට සැනසීමක්තියේ අපේ දට්ටිකෙන් අපට සැනසීමක්තියේ අප නිය පුත්තිං අප සැනසීම මක්තියෙයි අපේ හමෙන් අප සැනසීම මක්තියෙයි අපේ සරීරිෙන් අප සැනසී මක්තියේ අපේ ඇස් දෙක අප සනසාවි ඇස්දිකෙන් අප සැනසී මක්තියෙනවා කන් දෙකින් සැනසීම මක්තියෙනවා නසි දිවිං සරීරං අප සැනසී මක් තියෙනවා කියලා අපට හිතෙනෝ නිතර අපට තියෙන ගේ දුර ඉඩ කඩම යානවාහනේ හිට අප පේන රූප ඇහ සබ්ද නාශරදන ගඳ සුවද දිවරදන රස කරදන පහස මේ සිතුවිලි මේව අපට සැනසීමක් තින අප අස්වැසීමක් තියනවා සහනයක් තියන සැසීමක් තියනවා සතුටක් ප්‍රබෝධයක් තියන අපට හොටින් ඉන්න පුලුවන් කියලා සිහිනයක් තිේන මිස්සු ඒ සිහිනය ඇත්ත නොවෙන බව අපි පිළිගන්නු ඕන ඒක සිහිනයක් පමණයි කෙලපි තේරුම් ගන්නු සිහිනේ කවදාවත් ඇත්ත වෙන්නේ. අපි හිතන අස්වැසීම හිතන සැනසීම හිතන රසය හිතන මිහිර හිතන ආස්වාදය අපට ලබන්ඩ බෑ ඇයි මෙයින් සැනසීමක් ලැබේ කෙළ හිතුවට සැනස ලබන් සැනසීමක් දෙන්න ඒයට බෑ මක් නිසාදය පවතින්නේඒ කැඩි ලැබිඳල යනවා එක එක ස්වභාාවයක් අස්තිරයි අපි යමකින් සැනසීමක් ලබයි කෙළ හිතුවට ඒ අපි අපි සනසයි කෙළෙහින්ද කැඩන වන ිඳනවන ඒක අසමර්තායි අපි සනසන්ඩ අපේ කෙස්ටිකෙන් අපි සැනසේ අපි සනසයි කළ හිතුවට කෙ අපිට තොරෙන් දිර්ල යද්දී කෙස් අසමර්ථයන අප සනසන් අපි බලාපොරතු සුන්න අපිටත් හොරෙන් දත්්ටික අප සනසාවි ලොම් ටිකෙන් අප සැනසීම ලැබේවි කයිෙන් අප සැනසීමක් ලැබේවි කියලා අපි හිතුවට පැත්තුවට අපිටත් හොරින් ඒ කෙස්ටික දත්තිික ලොම් ටික නියපොත ික දිරලා අස්තිර භාාවට ගොදුරු වෙලානවා අනිත්්‍ය භාාවට ගොදුරු වෙලානෝ. අපට ඉතුර වෙන්නේ විලාපදීම සුසුම් හෙළීම විතරයි. එනිසා අපි තේරුම් ගන්න ඕන බොරු ප්‍රාථනාවක නොසිටි යුතුයි බොරු විශ්වාසක නොසිටයුතුයි ඒ ප්‍රර්ථන අප අත හරින්නන ඒ ප්‍රාර්ථනාව අතහරිනුව කළ අපට බලින් කරන්න බෑ ප්‍රාර්ථනා ඇති නොවෙන විදිීට අපි දියුණුන්නු ප්‍රාර්ථනාව ඇති වුණේයි අපට සැනසීමක් ලැබෙීමයින් කළ හිතුවෙයි ලස්සන කෙෂ්ටික හැමදාම තිය ලස්සන දට්ටික හැමදාම තිය සරීරේ හයිය හැමදාමති මේගේ දුර ඉඩකඩම හැමදාමති ආබරණ අයිත්තම හැමදාමති මේ ඇහැ කන නාශයේ දිවසාරීරයේ හැමදාමති එතු අපේ සැනසීම ස්තිරයි මේක දියුණුවේ අපේ සැනසීම ස්තිරයි අපි පරාජවෙන්නේ නෑ කිපට සිහිනයක්ති අන්න එක බොරු මායාවක් කියලා දැන් අපි තේරුම් ගන්නෝ. තාමකට ප්‍රමාද නෑ තවත් මේක තේරුම් නොගත්ත ඒ තමා ප්‍රමාදය. මෙසේ තේරුම් ගන්නයි බුදුරජන් වහන්සේ සමස්තය එක පිඩකට කැටිකල්ල පෙන්න්න. සමස්තේම එක පිනකට කැටිකල්ල පෙන්න්නා දී එයින් කොටසක් ඇරගෙන එයින් ශේෂයක් ඇරන් මේක දිගට තිය කියලා ිහිතුව අපි නොදරුවෝ වගේ ලදරුවෝ වගේ අඳබාලයෝ වගේ ස්වභභාවකට වැටෙනවනට නේද සමස්තේම එක පිඩකට ඇරගෙන අපට පෙන් සමස්ත ලෝකයේ ස්වභාවේ මෙයයි මහනෙන කියල පෙන් අද්දී ඒ ලෝකයේ සියල් එක හා සමානයි සමෝකල්පනා කරන්න අපට තේරෙන්ට ඕනනි නේද අන්නේ විර පිළිගැනීම තමයි බුදුරජන්වාසගේ අබහෝධය අදහ ගන්නවා කියලා කියන්න. මේ මහා පොලෝපවා ගිනි අරගෙන දැවිලා විනාසුවෙන ස්වභාවය අලුත් නැති දැලිත් නැති ස්වභාවයට දකිින්ට බැරිමටවුණ පත්වෙනවා කියලා පෙන්නෙනකොට ඒ ප්‍ර්‍යක්ෂඥානයට ගුදුරගන්න පි ල හිටියොත් බට ුලන් හා බලමු කොහ වෙනකක් තක්නං අපිට පෙනෙ කිය ඉදීම ද හරි එහෙම ඉන්ඩ ඕනද ධර්මය එෙමින්දවශනෑ නේද දැම්පේවාද ඇත්ත විද්‍යාව ඔප්පු වෙනවානේ ද අසා සිටීමෙන් විද්‍යාව වගේදේ ඔප්පු වෙනකම් ඉන්ඩ වෙනවා ප්‍රමාදය මුලාව කියන්නේ එකයි දෙ මේක ඇත්තක් වෙනම් ප්‍රතියක් වෙනක අපට ඉන්න ඕනද තේර නෝනේද සමස්ේම ගිනි අරගෙන දැවිල්ලා වෙනසිලානවා එන අස්තිරයි එනම් මේ අපට තියෙන කුඩාවස්තු කුඩාදේවල් ඉතාම කුඩාදේවල් කැඩී බිඳී නැසී වෙනසී යන ස්වභාවය සත්‍ය අද සත්‍යයද්ද වන්න පුළුවන්දයද ැරිදි අද ඒ දීර්ග කාලයක් පවතීද නෑ අපිටම පෙනෙන්ට අපි ආසන්න තින කියක් නන්දේ කැඩී බිඳී නැතිබී අලුත්නැති දැලිත්නති තත්වට පත් වුණාද. එනගේ භාගතු වවාස පෙන්නු යථාර්ථය හැම තිස්සේම ප්‍රකටයි සත්‍යයි කිසි කලක අසත්යක් නොවන දෙයක් නේද. ඒකයි භාගතවාස පෙන්න්න මහන මේ ධර්මය අපිට හරවන්න බෑ කිසිවකුත් නෑ. එම් ධර්මය ල්ලි ඔපොරන්න කරුත්තු න ආය ප්‍රත්‍යක්ෂ කරගන්න අපට ඕනද ඇසීමෙන් අහල පිළිගැනීමෙන්ම එක ප්‍ර්‍යක්ෂයක් වෙන නෙන් ආනෙම තේරුම් ගැනීමට මයි ප්‍රඥාව කියලකන් ධර්මයසේ පිළි ගැනීම තුළ ශ්‍රද්ධාවතිය නවාම් ඒ ශ්‍රද්ධාව තුළම ප්‍රත්‍යක්ෂයට ආසන්න දේ තියෙනවා ප්‍රත්‍යක්ෂයේම තියෙනවා කිසිවකුටත් මේ ලෝකය මුළමනින් දැවී අලුුවී ුත් ැති ැලි ැති ත්ව පත්වෙනවා ප්‍රති්‍යක්ෂක කරට බෑ කවදාවත්. නමුත් මේ ධර්මය පිළිගැනීමෙන් ප්‍රතියක්ක්ෂයට සම දැනමකට හු පත්වෙනවා ඉතින් භාගදු නොසි දේශනා කන මහණන ශ්‍රද්ධාවෙන් තොර කෙනා මේක පිළිගන්නයකි. දැන් පේනවා නිත ශ්‍රද්ධාව කොච්චර වටිනදක. ස්්‍රද්ධාවෙන් තොර කෙනාමක පිළිගන්න නෑ. නමුත් ශ්‍රද්ධාව ඇතිකරගණඩ අපිට ගොඩාක් අමාරු නෑ. මධ්‍යස්ථ වූ සිත හොඳින් ඇහුම්කන් දෙන සිත තිබීමෙන් මේක ඇත්තැයි කියලා අවුරුදු හතේ ළමයට තේරෙනු. ඉතා මහළු මනුස්සයාාවනත් සීනුවන තියෙනවනම් තේරෙනවා ඇත්තෙන කියන කතාව කියලා තේරෙනවා එතර ඒ මේ සත්‍ය ප්‍රවෘති අනුසාරයෙන් මේ සමස්ත ලෝකටම සිදුවෙන ඇත්ත සිදුවීම අනුසාරයෙන් අපි අපේ කියල හිතන මේ කුඩා 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 දේවත් කෙස් ගා ලොම් ගහ නිය පොත්ත දත්්ටික හම මස්ටික හීළඟට අපේ කියලා හිතන මේ පුංචි ඇහැ කණ නාසය දිවශරීරය අපේ කියලා හිතන් ඉන්න මේගේ දුර ඉඩකඩම ආදීදේ ාහිතමිරුමස් යල්ල කැඩී බිඳී නැසී වැනසී යන සව භාවෙන් යුක්තයි කියලා නුව නැති කෙනාට ඉතා සුළු මොහොතකින් සුළු වෙලාවකින් මේ ධර්මය අසා ඉවරවඩ පෙර තේරුම් ගන්න පුළුවන්. ධර්මස්ශ්‍රපනය මනුෂ්‍යය ඉතාම දක්ස පුළුල් අවබෝධයක් කෙනෙක් බවට පත් කරනවා එ ධර්මස්ශ්‍රවණයකින්ම සමස්ත ලෝකයේ යථහාර්ථය වටහගන්ට මනුෂ්‍යයාට සමර්ථකම තියෙනවා එනිසා අප ඒ විදිරි ධර්මය අහ්ඩ ඕන ධර්ම ගෙන ගණ්ඩ ඕන එතර බුදුරයන් වන්සේගේ අවබහෝධය ඒ විදිට අප දරාගන්ට පුළුවන්කම තියනවා ඒ විදිීට භාගතුන් වහන්සගේ අවබහෝධය අදහගත්තොත් ශ්‍රද්දාවට පත් වුණොත් අප අපගේ කියා හිතන අපගේ කියා පිළිගන්න මුලාවෙන් රැවටීමෙන් අපගේ කියා හිතන නමුත් කිසි කලක අපගේ කියා හිතන් පිළිග්ඩ බැරිදේ අපගේ කියා රැවටීමෙන් මුලාවෙන් පිල්ළිකත් බව ඒ පිළිගැනීම අප දුකට පත් කරන්න හේතුන බව න්න පුුව වැඩි කල් නොගොස් තේරුම් ගන්න පුළුවන් එතර අප ලෝකයේ ස්වභාවේ මේ විදිර තේරුම් ගත්තොත් අපේ වටේ තියන මේ කුඩා ලෝකය අපේ කියලා හිතන් ඉන්න දෙයක් තියෙනවන නේද මේ කෙස්ලෝම් නිය දත් සම්මස් නහරාදී දේවල්ටක අපේ කියලා හිතන් වැලඳගෙන තුරුල් කරන්න ඉන්න ආසාාවෙන් වැලඳගෙන ඉන්න දේවා මේ ඇහැ කණ නාසයේ දිවශරීරය සිත මේවා අපේ මගේ මගේ කියලා ආසායෙන් වැලඳගෙන ඉන්න දේවල්. ගේ දුර ඉඩම කඩම ආදී දේවල් මගේ මගේ කියලා වැලඳගෙන ඉන්නේ ඇයි අපි මේවා ඇයි අපි මේවා වැළඳගෙන ඉන්නේ? මෙයින් මට සැනසීමක් තියෙනවා. මෙයින් මට ඒකාන්තය සැසීමක් තියෙයි මෙයින් තොර මට සැනසීමක් නෑ කියෙන අයින්සක විශ්වාසෙන්නේද. වෙන මොකටද අපට එඉන් සැසීමක් තිය කියලාන? අහිසක විශ්වාසයක් එක වරදක් නෑ ලෝකය ගැනන දන්න නිසාඒ විශ්වාසයක් තබාගෙන ඉන්නවා නමුත් අපට දැනුමක් ඇතුනාම එ විශ්වාසය මුලාවක් කියලා තේරෙනවානේ නේද යථහාර්ථය පිළිගැනීමෙන් මුලාව නැති වෙනවා එතර අප අර විශ්වාසය නිසා අපේ හිතේ තිබුණු ඒ මුලා අනසා හිතය තිබුණු පීඩනය ඒ මුලානසා හිතර දැනුණු බර හිට බරක්ක නති අපි වි අපට සුරක්ෂිත පාත්වයේ අපට රැකවරණයක් තියේ අපට සංශීදීමක්තිය අපට සැනසීමක් තියේ කියලා මහා බරක් අපි ඔලිවිටයන් ඉන්නව අල්ල ගන්නවලාි අපේ අපේ මගේ මගේ කිය අපි මහ බරකින් ඉන්නවන එක බරක් ඒ අපි බරත් කරේතියන් ඉන්නයයි මටමීන් පිළිසරණක් තියයි මටමී අස්වැසීමක් තියේ කියල් නමුත් බලන්ඩ භාගර වස පෙන්න නොනේ මහනි නිසාංස්කාරවා අනිත්‍යයයි මහනි නිසාංස්කාරෝ අස්තිරයි මහනි නිසංස්කාරෝ හස්වැැසීමින් තුොරයි. මහනිනි සිල්ු සංස්කාරයන්ගේ ආදීනෙව දකින්ඩ මේ හොඳටම ප්‍රමාණවා. සිල් සංස්කාරයන්ගේ ඇල්ම දුරු කරන්ඩ මේ ප්‍රමාණවා සු සංස්කාරයන් ගෙන් නිදහස් වෙන්ඩ මේ ප්‍රමාණවා. හිනිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ගැන ඉතාම පිරිසිඳුව කුඩා දරුවට පවා තේරු ගන්න පුළුවන්ගිතීට ඉතාමත්ම නිවරදිව ඉතාමත්ම පැහැදිලිව. ඉතාම පැහැදිලි පදවලින් පැහැදිලි වචනවලින් පැහැදිලි අකුරුවලින් පැහැදිලි විස්තරවලින් පැහැදිලිව ග්‍රහකිරම්මලින් ලෝකය ගැන කියල දෙනවා. නේ මේ තේරුම්ගන්නට භාසා ාස්ත්‍රේ දැයක් කියලා ප්‍රශ්යක් වෙන නෑ මේක තේරුම්ගන්න අපට උගත්කම මදී කියල එකක් නෑ නේ? එක ඒ කාලේ උගත්තුත් අබෝධ කර නොගතත් අබෝධ කළා අපට ඕන මේක ඇහුම්කන් දෙට පුළුවන් දක්ෂකම විතරයි ඇවුකන් දීමෙහි දක්ෂකමක් නැත්තං කොච්චරගෙන ගත්තත් අපට මේක හිතට යන්නේ නෑ නේද එනිසා බුදුරජාණන් වහන්සේට ඇහුන්කන් දෙට අපි සමර්තායි නං මේ ලෝකයේ අතහාර්ථය ඉතා පහස්වං තේරුම් ගන්න පුළුවන් ලෝකයේ අතහාර්ථය පහසුවෙන් තේරුම් ගන්න කෙනා ඒ සුළු කාලයෙන් පහසුට පත්වෙනවා. අස්වසීමක් ලැබෙයි කියලා මුලාවෙන් හිසේයන් හිටිය බර බැහැර වෙලාන. එයින් ඔුට සැනසීමක් තියෙනු. මේ ධර්මය පරිදි සංස්කාරයෝ අනිත්‍යයි කියලා පිළිගත්ත කෙනා සිල්ු සංස්කාරයන් අනිත්‍යයි කළ පිළිගත්ත කෙනා මේ ධර්මයන් මේ සංස්කාර් ධර්මයන්ගේ ස්වභාවේ තේරුම් ගත්ත හම ඒ තේරුම්ගත්ත කෙනා අප වටා තිනෙන ලෝකේරත්ම ගලපල බලනො අපට අදාළලයක් තියෙනවානේ ඒකටත් ගලපලා බලනො ගලපල බලනට තේරෙනවා එනම් මේ මගේ කියලා හිතන් ඉන්න මේ ලෝකය මේ හැකන නාශේදිව ශරීරයේසිත රූප සබ්ද ගන්දරස පහසසාරමුණු ඒම ැත්තම් මේ කෙස් ලුම් නිය දත් සම්මාස් නරාදී දේවල් මේ පරිහරණය කරන බඩුමුට්ටුවාදී දේවල් මේ සියල්ලත් සංස්කාර් ගොන්නටයි අයිති. මේ සියලු දේම සංස්කාර මේ සියල් ලේ ස්වභාවයක් අනිත්‍යයි. මේ සියල්ලම අස්තිරයි මේ කිසිවක අස් වැසීමක් නෑ අස්වසීමක් ලබන් පුළුවන් කිසිවක් මෙහි නෑ කියලත් තේරෙනවා එම තේරෙන කෙනා ඒ ආකාරයෙන් ව විමසා බලන්ට පුරුදු වෙනවා යමක් තේරෙනකොට තේරණ විටර විමසා වලනන නේද මේ ලෝකයේ ගැන්න ධර්මයට අනුව තේරෙනකොට ඒ ධර්මයට අනුව විමසා බැලිම සිද්ධ වෙනවා ඒ ස්වභාවයක් අන්නේ ධර්මය එරුම් ගනීම ධර්මය අනුව විමිසා බැලීම තමයි යෝනිසව මනසිකාරය කියල කියන් නුවණින් විමසා බාලනවා කැනත් ඒකට ධර්මය ගලපා බලනවා කැනත් ඒකයි එතර බලන්න මේ ලෝකයේ ස්භාව ගැන ඉගෙනගත්ත මේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ දේත් එක්ක විමසර බලනවා එතර ධර්මය ජීවිත ගලපා බලනවා කැනත් ඒකයි එතර ධර්මය ජීවිත ගලපා බලද්දී අපි බලන මේ ෝකයට සිදුවෙන දී ප අපටත් වෙනවා බලනවා බලවට අප පේනවා මේ ඇහැ කණ නාශය දිව ශරීරය ඊලට කෙස්ලොම් නිය දත්සම් අස් නහර මේවටත් මේ දේම වෙනවා මේවත් තියන අස්තිර බවක් මේවත් අනිත්්‍ය බවක් තියෙනවා මේවයත් අපි බලාපොරොත්වෙන අස්වසීම නෑ කියලත් තේරෙනවා එම තේරෙන කලක් එනවා ඉති ඒවිදිීට විමසා බැලීමට තමයි ධර්මයට අනුව විමසා බලනවා යුසු මන සිකාරයෙන් යුක්ත වෙනවා ධර්මය ජීවිත ගලපා බලනවා කියලා අපි අහලා තියෙන් එවිදිීට බලමින් වාසේ කරද්ද ඒ බලන කෙනාට යම්කල්ග තේරෙනවා මේ තමාගේ කියලා හිතන ඇහැ කණ නාසේ දිවශරීරයේ සිත කියන දේවල් නි්‍ය දේවල් අස්තිර දේවල් ඒවය අස්වැසීමක් නෑ අස්වැසීමෙන් තොරයි කියල තේරෙනු ඒ වනැත්තන් කෙස්ලුම් නිය දත් සම්මස් නහරාද දේවල් අනිත්‍ය දේවල් අස්තිර දේවල් අස්වැසීමක් ලබන්ට බැරි දේවල් කියලා තේරෙනු. ධර්මයේ ජීවිත්‍රය ගල්පා බලද්දී වැඩිකල් නොගොස් මේක තේරෙනු අ එතකොට සස්කාරවල ආදීනෙව බලමින් ඉන්න කෙනා බවට පත්ව ආදීනයව බලන්නකොට ඒවකිතින ඇල්ම දුරුුවෙන ඇල්ම දුරුවෙනකොට නිදහස් වෙන පැදි ති නිසා බුදුරජණන් වහන්සේ ඉතා පැහැදිලිව ඉතා නිරෝල්ව ඉතාමත්ම හොඳින් තේරුම් ගන්න පුළංවිදිර සමස්ත ලෝකේව එකට කැටිකර පෙන්වන ධර්මයන් තේරුම් ගන්න උසාහ කරන්න පිළිගන්න උසාහ කරන්න මේ ධර්මයන් පිළිගැනීමෙන් මේ ධර්මයන් ජීවිතයට ගලපා බලන්ඩ පුොරදු වෙන්න ඒකට ප්‍රමාද වෙන්නපා. ධර්මය පිළිගන්න කෙනාට ධර්මය ජීවිත ගලපා බලන්ඩ වැඩි කාලයක් ගත වෙන්න. එතැන් පටන්ම ධර්මය ජීවිත ගලපා ැලීම ඔහුතුළ සිදුවෙන් ප්‍රමාද වුණුත් ප්‍රමාධන ධර්මය පිළි ගැනීමයි ධර්මය පිළි ගැනීම ප්‍රමා ධර්මටම ධර්මය ජීත්‍ර ගල්පා බැලීම ප්‍රමාදෙනු. ධර්මය පිළිගැනීම ප්‍රමාද නොවෙනතා ජීතර ගල්පා බැලීම් ප්‍රමාද වෙන්නේ. මෙ බඳු පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ධර්මයකුත් පිළි නොගෙන සිටියොත් අපි කවදත ධර්මයට එන්නේ කවත් අපි තේරුම් ගන්නේ අපිලි හිතන් හිතන්නෝ නේද එනිසා මේ උතුම් ධර්මය ඉතාම ගෞරුවෙන් දරාගෙන සමස්ත ලෝකයේ නැසී වෙනසී යනවා නම් මේ අපේ ක හිතන අල්ප ස්වල්ප ඉතාම නොවැදගත් මේ කුඩා ලෝකයේ ගැන කවර කතාද කියලා හිතන්න ගැන හිතන් ද දෙයක්නේ නේද යකඩමල්ල ගුල්ලු ගැහුවනම් හල්මල්ල නොබල විසිකර පංකිනුන් එයායට කින නුව නැත්ත කියලා එයටෙන ප්‍රඥාවන්තය එයට කින ගැමුරු නුවනින් යුක්ත කෙනා මහා ප්‍රඥාවන්ත කියෙනා යකඩ මල් ගුල්ල ගහුන් පසේ හාල්මල්ල ලිහළ බල්ල හපලත් බලබලා බලනුවනම් ඔහට කියනවා අක්ඥානුවන්ත කියෙනා මේ මහා පොළොවත් අලුවෙලා දැල් දැලි අලුත් නැතිගාන්ට නැසිල්වැනසී යනවාන්නම්. මේ කෙස්ගහ ලොම් ටික මේ දත්්ටික මේ සමගැන් අපි කෙසේ සිතන්නට. නේද. එවිදියට තේරුම් ගන්න එවිට ශ්‍රද්ධාව ඇති කරගන්න. එතුර ඔබට ශ්‍රද්ධාව මුල්කරගෙන ශ්‍රද්ධාවේ සිට ්‍රමාදකී තුර ප්‍රඥාවන්ති බඩට පත්ව ෙන් පුළුවන් එකකොට ්‍රද්ධාව ප්‍රඥාව දෙකම තිනිසා ඒ පඥ බට උපකාරවේවි ඔබේ ජීවිතය මුළුමනින්ම ජයග්‍රහණය කරන්න. ඒ ශ්‍රද්ධාව ස්ථාවර කරගන්නට ඒ ප්‍රඥ ඔබට උදව්වෙනෝ තිනිසා ශ්‍රද්ධහ සම්පන් අයවිදියට ජීවිතයේ දිනන්ට උත්සා කරන පිසෙත් පතනව සිලු දෙනාටම මේ උතුම් ධර්මය ජීවිතේ ජයග්‍රහණය කරන්ට සංස්කාර ධර්මයන්ගෙන් නිදහස් වෙන්ට උපකාරවේවා.